රාජ්‍ය වියදම් වැඩි කළ ප්‍රමාණයට සමාන වේගයකින් බදු වැඩි කළ විට සමහර ඉල්ලුමට ඇතිවන බලපෑම කුමක් වේද? රාජ්‍ය වියදම වැඩි කරන වේගයට සමාන වේගයකින්. ඒ කියන්නේ රාජ්‍ය වියදම 20කින් වැඩි කරනවා නම් එම වේගයෙන්ම බදුත්. ඒ කියන්නේ 20කින් වැඩි කරනවා. ඩෙල්ටානේ. ඩෙල්ටා G, ඩෙල්ටා T. වැඩි කළ විට සමහර ඉල්ලුමට ඇතිවන බලපෑම කුමක් වේද කියලා අපෙන් අහනවා. දැන් ගොඩක් ළමයිට හිතෙන දෙයක් තමයි මෙන්න මේ දේ. y සමානයි c ධන i ධන g මේ කුට්ටිය අපිට ගන්න පුළුවන් මොක කියලා e කියලානේ සමහර ඉල්ලුම. එතකොට g වැඩි කරනකොට 20ක් මේ g වැඩි වෙලා e 20කින් වැඩි වෙනවා. ඒක තේරෙනවා. ගොඩක් ළමයි හිතනෝ t වැඩි කරනකොට ඔයාලා දන්නවා t බලපාන්නේ කාටද? c-ට නේ. c 20කින් අඩු වෙලා අරෙන් වැඩි වුණා 20ක් මෙහෙන් අඩු වුණා 20ක්. එතකොට සුද්ධ බලපෑම 0යි කියලා ළමයිට හිතෙනවා. නෑ පුතේ, මේක මෙහෙම අපි පැහැදිලි කරන්නේ. රාජ්‍ය වියදම වැඩි කරනකොට ඒක සමහර ඉල්ලුමේ ඍජු කොටසක් නේ. එතකොට ඒ ප්‍රමාණයෙන්ම ඊ වැඩි වෙනවා. නමුත් බදු වැඩි කරනකොට බදු කියලා කියන්නේ සමහර ඉල්ලුමේ ඍජු කොටසක් නෙවෙයි ඒකනේ. ඒක වක්‍රාකාරව බලපාන්නේ t වැඩි කරනකොට yd අඩු වෙලා c අඩු වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මම මේක ආකාර දෙකකට පැහැදිලි කිරීමක් කරනවා. මේ පළවෙනි ආකාරය අපිට ගන්න පුළුවන් වැඩිවීම. මේ ඇවිල්ලා මේ පැත්තෙන් දානෝ. මම උදාහරණයක් ගන්නම් පුතේ. බදු ඩෙල්ටා t 20කින් වැඩි කරනවා. ඩෙල්ටා g 20කින් වැඩි කරනවා. හරිද? ඩෙල්ටා t 20ක් වැඩි කරනවා. ඩෙල්ටා g 20ක් වැඩි කරනවා. MPC ගන්නම් 0.8 කියලා. ආන්තික පරිභෝජන නැමියා. මම මේ පැහැදිලි කරන්න තමයි මේ ඉලක්කම් ලියාගන්නේ. දැන් මම මෙතනින් ගන්නවා බදු කෑල්ල ඩෙල්ටා y වැඩිවීම. බදු ගුණකි සූත්‍රය යාල දන්නෝ ඍණ b බෙදීම 1 ඍණ b ගුණ කිරීම ඩෙල්ටා t. මෙතන ගන්නෝ 1 යට 1 ඍණ b රාජ්‍ය වේදම් ගුණකය ගුණ කිරීම ඩෙල්ටා g වැඩි කරන ප්‍රමාණය දා ගන්නෝ ඍණ b බෙදීම 1 ඍණ b ගුණ කිරීම 20. මෙතෙන්ට දානෝ 1 යට 1 ඍණ b ගුණ කිරීම g වැඩි කරන g ප්‍රමාණය 20යි. එතකොට ඔයාලට පේනවා දැන් මේ දෙකම එකවර සිද්ධ වෙනවායි කියන්නේ මේ දෙකේ එකතුවක් විත්‍ය තේරෙනවද? දෙකම එකවර කරන්නේ. එහෙනම් මේ දෙකේ එකතුවක්. දැන් පුතේ මේකේ පොදු පදේ මොකද්ද? 20නේ. 20 අපි එළියට ගමු. ඍණ b බෙදීම 1 ඍණ b ධන 1 යට 1 ඍණ b පොදු පදේ 20. මම 20 එළියට ගත්තා. දැන් ඔයාලා දකිනවා මේ දෙකේ පොදු පදේ මොකද්ද? 1 ඍණ b නේ. 1 ඍණ b ට 1 ඍණ b ඒවා 1යි. එතකොට ඍණ b ධන 1 ඍණ b ට 1 ඍණ b ඒවා 1යි. එතන 1. ගුණ කිරීම 20. ඔයාලා දන්න ඊළඟට මෙයා පොඩ්ඩක් මේ පදේ මෙහාට ගෙනල්ලා මේ පදේ මෙහාට ගෙනියන්න. ඒ කියන්නේ 1 ඍණ b බෙදීම 1 ඍණ b ගුණ කිරීම 20. ඔයාලට පේනවා මෙයාට මෙයා කැපෙනවා. සුද්ධ බලපෑම ඩෙල්ටා y කීයක් වෙනවයි? 20කින් වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න, රාජ්‍ය වියදම 20කින් වැඩි කරනකොට එම ප්‍රමාණයෙන්ම බදු 20ක් වැඩි කරෝතින් සුද්ධ බලපෑම වෙන්නේ අර එම ප්‍රමාණයෙන්ම සමහර ඉල්ලුමේ වැඩිවීම. දැන් මම මේක තවත් ක්‍රමයකට ඉදිරිපත් කරන්න යනවා. ඒ ගුණක සම්බන්ධ සූත්‍රය උදාගෙන බදු ගුණකය, මේ පැත්තෙන් බදු ගුණකය KT සමානයි ඍණ b බෙදීම 1 යට 1 ඍණ b. අනිත් සූත්‍රය KT සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා t නේ. ගුණක සොයන මව අවස්ථා දෙකක් තියෙනවා. මේ සූත්‍ර දෙක මම ලියාගත්තේ. මෙතනින් ගණනය කරනවා KG සමානයි 1 යට 1 ඍණ b KG සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා g. ඩෙල්ටා g. ඩෙල්ටා g අවුරුද්ද තියෙන. ඩෙල්ටා g. ඍණ බිංදුවයි දශම 8. මම MPC බිංදුවයි දශම 8ක් කියලා ගත්තේ. කියන්නේ b අකුර බිංදුවයි දශම 8යි. 1 ඍණ බිංදුවයි දශම 8. එතකොට ඍණ බිංදුවයි දශම 8 බෙදීම බිංදුවයි දශම 2. ඒ කියන්නේ ඍණ 4යි. මම KT හොයාගත්ත 4ක්. ඩෙල්ටා y තමයි හොයාගන්න යන්නේ. ඩෙල්ටා t 20කින් වැඩි කරනවා. එතකොට ඍණ 4 ආවේ. එතකොට හරස් ගුණිතය ඩෙල්ටා y සමානයි ඍණ 80යි. එහෙනම් බදු 20ක් වැඩි කරාම නිමවම 80කින් අඩු වෙනවා. මෙතන 1 යට 1 ඍණ b මේක හොයන්න නැතුව කියන්න පුළුවන් පුතාලට නේ. මේක ඍණ 4 නම් රාජ්‍ය වේදම් ගුණකය 5යි කියලා නේ. හොයන්න නැතුව කියන්නත් පුළුවන්. 1 යට 0.2 කියන්නේ 5යි. 5 සමානයි ඩෙල්ටා y බෙදීම
delta g කීයක් වැඩි කරනවද 20ක් එතකොට delta y සමානයි එනෝ 100ක් ඒ අනුව ශුද්ධ ප්‍රතිඵලය ශුද්ධ ප්‍රතිඵලය බදු 20කින් වැඩි කරනකොට නිමෝම 80කින් අඩු වුණා රාජ්‍ය වියදම් 20කින් වැඩි කරනකොට නිමෝම 100කින් වැඩි වුණා ශුද්ධ ප්‍රතිඵලය 20යි එහෙනම් ඒ ගුණක සම්බන්ධ සූත්‍රවලිනුත් අපිට ලැබෙනවා ඒ අනුව මතක තියාගන්න රාජ්‍ය වියදම වැඩි කරන ප්‍රමාණයෙන්ම බදු වැඩි කරාම ශුද්ධ ප්‍රතිඵලය වන්නේ සමහර ඉල්ලුම එම ප්‍රමාණයෙන් වැඩි වීමක්